ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති දෙවන විසැවිස තරගයේ ජයගැනීමත් සමග එක් තරගයක් ඉතිරිව තිබියදීම සමස්ත තරගාවලියේම ජයග්‍රහණය හිමිකර ගැනීමට ඉන්දියා කණ්ඩායම සමත් වුණා. මේ තරගෙදී අති විශේෂ සිදුවීමක් වුණා ඔයාලා දකින්න ඇති. ඒ තමයි වෙනදා වගේම අති වේගවත් අන්දමින් පන්දුවට පහර දෙමින් සිටි ඉන්දියා පීතිකරු ඉෂාන් කිචන් ලහිරු කුමාර යොමු කළ පන්දුවක් හෙල්මටේ වැදීම නිසා යම් ආබාධයකට ලක් වුණා. ලහිරුගේ බවුන්ස පන්දුව ඉතා වේගෙන් ඉෂාන්ගේ හෙල්මටේ වැදීමත් සමග ලහිරුත් කලබල වුණා කියලා හොඳටම පෙනුණා. ඒ වෙලාවේ ලහිරු ඉෂාන්ගේ ළඟට ගිහින් කතා කරද්දී ඉෂානුත් hina වෙලා උත්තර දෙනවා අපි දැක්කා. ඇත්තරම ලහිරුගේ මූණේ රියැක්ෂන් වලින් පෙනුනේ නම් ඔහු හොඳටම ඒ වෙලාවේ බය වෙලා හිටියා කියලා. කොහොම වුණත් ලහිරු යොමු කළ එම පන්දුවේ වේගය පැටි කිලෝමීටර් 148ක් කියලා තමයි සඳහන් වෙන්නේ. අන්තිමේ ලහිරුගේ පන්දුවකින්ම ඉෂාන් දෙවිගේ දසුණු ශානක විසින් රැකගත් උඩ පන්දුවකින්. ඒ වගේම තරඟ අවසානයේදී ඉෂාන් කිෂන්ව දැඩි සත්කාර ඒකකයට යොමු කළා කියලා දැනගන්න ලැබුණා. ඉන් අනතුරුව කරන ලද ස්කෑන් පරීක්ෂණයකින් අනතුරුව ඔහුව සාමාන්‍ය වාටුවකට මාරු කර තිබෙනවා.